ඇැබ මේ රටේ හොඳම ආයෝජනය කරපු කෙන අදනෑ එතුමා රජ කෙනෙක් කාසය පරජතුමා මේකට මහචාරතුමා සීගිරිය හදල තිබුන් නැත්තං ඔය අයවැ පියවන්නේ කොහෙද. අදත් මේ රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්න කාශපරජතුමා සීගිරිය බලන්ඩ එනංචාරකයු. එදත්තාව අදත්තා කොවි් වසංගතයත් එක්ක සංචාරකයන්ගේ පැමිණීමට වනාා සීගිරිය ඇතුළ තවත් බොෝදේ. අපි පෝසත් රට දුප්පත් මිනිස් බලට අපේ පෝසත්කම මේ බලන්ඩ එන සංචාර්ක කාගවදය විස්කමක් හාස්කමක්න මේ නිකම්ම කටුනායකි බහින මාල දිවේනේ තියෙන මොනවද අපේ තියනේවත් එක්. නමුත් සීගිිය බල් ඒ අතින් අපි කාසප රජරුවට පින් දෙෙන්ට ඕ අදත් අයවැය. රරය බැලස් කරලා දෙන්නේ කාස ප රජුරුව චාර්ක ව්‍යාපාරය අද බරපතල්ලෙස කඩාාවට ලතින මේත් ඉක් බනන් සමහරට මේ ආර්ථක ප්‍රශසේ චරදරනු වෙන්නේ නෑ ොල රෝලින් න දශ නිමය පිළිබඳ ප්‍රශ්නය ගැටලුව. අප මේත් කතා නොකර අපි ස්සරහටකියවොත් යමිසි අසාධහරණනයක්ක් මහ චර්තවා ඔබයි තාමත්ම උබම ඉතාමත්ම වැදගත්තන කඩාවේ ඔය මේ සීගිරිය ගැන මම කතා කරනකුට මගේ ජීවනනාදැකීමක්වයෙනවා මන් ජපානය අවෘුතු ධාතුනක් විතර කාලයක් සිටිය පූජිකන්ද ගැන. පූජිකන්ද සහ සේගිරිය අතර සංසන්ධනයක් කළොත් ඇත්තටම අප සේගිරියෙන් අවශ්‍ය පරිදි සංචාරකයන්ගේෙන් ආදායම ගන්නවද කියලා අදහසක්තිය නවා. එක හේතුව තමයි සීගිරියේ ආරම්භෙහින උඩයන කල් දවසට නගන්න පුළුවන් සංචාරකය සංක්‍යයන සීමිතයි. අපිතම තුන්දහක් පෝලිම ටගත්වොත් ිය උඩට ගි හම අනිත් අයට එන්න විදික් නෑ නමුත් පූජිකන්දටගේ හාමඒට වඩා වැදගත්කමක් තියෙනවා සීගිරිය වටේට වගේ එ ජලයෙන් පිරුණු වැව් හදලතිය ජලයෙන්පුරුණු වැැව්වලින් තියෙනවා ලස්සන පාරු සේදයක් මේ පාරුවේගහිල්ල ූජිකන්ද බලන එක වෙනම විනෝධාන්ස්සය ඒවාගේම තවතනක තියෙනවා උඩට යන්න කේබල් කාර එක මේ කේබල් කාරකේ යන ගම පූජිකණ්ඩ බලන එකත් වෙනම ව්‍යාපෘතිය. ඒ වගේම ඒ පූජිකන්දේ යම් දුරක් දක්වා බස්සකෙන් යන්න පුළුවන්. බස්සගෙන් ගේල පූජිකන්ද බල එකත් වෙන ව්‍යාපෘතියයක්. මේ වගේ බැලුහාම ඒූජිකන්ද ඉදිරියේ විකුණන්ඩ තියන අපේ රටේ තියෙන ගැටලුවක් තමයි සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් සංචාරකයන්ට විකුණන්ඩ තියෙන බාණ්ඩ ප්‍රමාණයේ තියන අඩුකම. අපි ඇත්තටම මොකදද තියෙන්නේ අපේ දේශීය දෙයක් කියලා සංචාරකකුණට මිලදීගන්න. අපි සීගිරියගාවට ගියොත් සීගරියවටේ තියන කඩවල තියෙන්නේ. අපි අර සාම්ප්‍රදායකෝ හදන අත්කම් ටිකක් නේ තියන්නේ. නමුත් අතන ගිහිල්ල බැරුවහම ඒ තියෙන විකුණන්ඩ තියෙන බාණ්ඩතගේ විවිධත්වය ඉතා විසාලයි. එතකොට සීගිරිය සහ පුජිකන්ද ගලපලා, අපට සංචාරක ව්‍යාපාරය පිළිබඳ සැලස්මක් කදා ගන්න පුළුවල්ලා මේක මෙතනින් එයාට ගිනිියන්න පුළුවන්. මම කියන්නේ.ඉතින් මෙතනදි මම දකින දෙයක් තමයි අපි ගොඩක් වෙලාාවට ලංකාවේ ආර්ථික විද්‍යාව දකින්නේ සූක්ෂමව. මයිකරෝ එකොනමික්ස්. පොඩි දෙයක් තමයි අප විශ්වාස කරන්න මේකෙන් පුළුවන් ලොකු දෙයක් කරන්න කියර. නමුත් වෙනත් රටවල ආර්ථික විද්‍යාව දකින්නේ සාර්ව. මැක්‍රෝවිදිහයට සමස්ත බහුතරයකට මේක වාසි වෙනවනන් ඒක තමයි රටේ ක යුත්තේ දැන් අර ඉස්සලා හෝටලේ පිළිබඳව කතන්තරයත් අපේ හිට පූල පැහැදිලිව කළා වගේ. එකන්නේ එක කණ්ඩායමකට පමණක් මේක නොගැලපෙනවන ඒ කණ්ඩායම මේ ව්‍යාපෘතිය සම්පූර්ය නවත්තනවා. යැන සූක්ෂම බලවේගමිසින් සාර්ව වැදගත්කමක් තින දෑ අපේ රටේ බොහෝ වෙලාවට විනාස වීය. දාදහරන කරට අපි දුම්රිය සේවීම ගම ක නතත්. අපේටේ කෝච්චිදිව වේ අපි නෙවෙයි එක්දා සට සිය හැත්තයෙන් පටන් අර. නමුත් ජාන කෝච්චි වේ කවද. එක්දස් නමසයේ. අපට අවුරදු විසිපහකර පසේ තමයි ජානය ෝච්චිදව. නමුත් අද ජපානයේ දුම්පිය සහ ලංකාවේ දුම්ප්‍රිය ගත්තොත් ආහසට පොලොෝ වගේ තත්වයක තියෙන්. ඒකට මොකද හේතුව ගොල්ල ඉක්දාාසමසය හැත්ත එකේදී විතර නික්ෂන් ශක්්‍යකයි මේ තය කනිජිතෙල් පිබඳ ශක්ක එකයි ෆස්ටෝල් ශක්ක එක යාාපු වෙලා ඒගොල්ලු තීරණයක් ගත්ත අපි බලශක්තිය විවිධාන්ගේ කරණය කරන්න ඕ මෙ තෙල් මත පදනම් වෙලා අපිට යන්න බෑ ඒනිසා විදු නිදුම්රියයට ගිය කලින් විදු නිදුම්රියයට ගගේ මොක දැන් අද ලෝකයේ කනජිතෙල්මිල ඇත්තටම විශලවසයෙන් හලගින් තියනවා නමුත් ඒක ජපානයට බල පෑමක්නෑ ඇයි ජපානයේ වැඩකටයුතු සඳහා කනිතයල් පිටිින් ගෙන්න්න ඉතා පොඩි කොටසයි. මොකොද ජල විදුලිය න්‍යස්්ටික බලාගාර අර මෙතුමකිවවා පුකුෂිමා බලාගාරයේ පිපිරීම ගැන ඒ පුකිෂිමා බලාගාරයේ ඒ එතැන වුණනා ට්‍රිපල් ඩිසාස්ථකක් එකත් තමයි භූමිකම්පාාවවා ස්ුනාමියවා ඊට පස්සේ මේ නි්‍යෂ්ටික බලාගාරය බිඳවරන්න. නමුත් ඒ බලාගාරය තියෙන වෙරලදිගට බලාගාර තවයි කොලාා තිබුණ මේ කොළ හටමම කුත්තරේ ෑ ඉතින් අර එක බලාගාරයක් මෙෝවුනා කියල ජපානයේ නෑස්්ටික බලයගයි රත් දැන් ඕක අපේ රටේ ඇතිබිලා න්‍යස්තිි බලාගාරයටට නා රේ කොළහ හනො පකෝදඒනේ සූක්ෂමවදේ අපි පොඩි දෙයක් හින්දා අපි විසාආල දෙයක් අහිමි කර ගත්ත ජනතාව කරීර්තුව මම දත්. හැම වෙලා එම අපි අර බහුතර වාසිය වැඩියෙන් ලබන වාසිය ගැන රටේ සිතන්නේ නෑ අපි ඉතාම සූක්ෂම දෙයක් අරගෙන අප සූක්ෂමදයේ තුළින් ගහිතනවා මේ විශාල වාසිය නැති වෙන කියලා අපි ආර්ථික ප්‍රතිපතිහදනවා ඉතින් ැන් ඇතටම අපි දන්නවා. අපේ රට කෝච ෝනි මොකට දුග්‍රිය අවශ්‍ය මොකටද. ජපානයට දුම්ග්‍රිය අවශ්‍ය ජපානයේ විධ තැන්වල කර්මාන්ත පුර තියනෝ. ඒ කර්මාන්ත පුරවල තියෙන දේවල් රාත්‍රිකාලයේ දුම්රියෙන්තමයි ප්‍රවාහනය කරන්නේ රට ඇතු ලේසා විදේශයන්ට යන්නේ ්‍රාත්‍රිකාලයේ දුගිය. අපේ රටේ දුම්්‍රියති අශ්‍ය මොකටද. අපේරටේ දුම්්‍රිය වැඩියම් පාවිච්චිවෙන්නේ මේ රාජ්‍ය සේවකයන්ට තමන්ගේ ගෙදෙට්ට ආසන්නේ රැකියාව නොදීම නිසා. තමන්ගේ බලපදේශය තුළ යම් ඇමතිකමක් ලැබුණද එතුමා කොල්ලඹට පුළුවන්තරන් ගෙනාව. ඉතිින් අපි මේක දැන් දුම්්‍රියවලින්ගේ නො අපි කියෙන දුම්්‍රිය පද කියලා. ඉස්සල්ල අපිට පුළුවන්නම් මේ ට්‍රන්සර්ස්ි ක අහදලදට. මතමගේ ෙවල්වල පැත්තට දුම්ග්‍රිය සමාර වලා ඩොයිට වට අඩුව වශේ. මොකද අප අපිට හැබැයි දුම්රිය ඕන මකද. අපි රෑට ඔය හදන බහණ්ඩ ටික කොළඹට අඩුමිලට ගේ. අපේ රටේ යවෝ වගේ මතමයි ගංගාවත්. ගංගාවන් එක සිය හටක් තිය නොකිලා අපි කියනවා. නමුත් එක ගංගාවක්වත් අපි බහණඩහාසේවා ප්‍රවාහනය සඳහා යොදාගන්නේ නේ. නමුත් ජපානය වගේ රටක් ගත්තා හම බහණ්ඩ ප්‍රවාහනයටත් සංචාරක කර්මාන්තයටත් විවිධ දේවල් සඳහා මේ ජලාශවෙත ගංගාභාවිතා කරනවා. එදවට අපේ රටේ තියෙන ගැටලුව තමයි අපි තියෙන සම්පත්වලින් ප්‍රෝජන ගන්න නෙවෙයි අපි යන්න අපි කිසියම්කෝ වැරදි දිසාාවකට අපි ගමක් කරන. අපේ රටේ රැකයා හොයනාය ඕන තරන් ඉන්නවා මේ දවස්සලත්ති නො රැකයා මවනායගේ ප්‍රශ්නයක්තිේරවා.